සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම අපි බුදුරජාණන් වහන්සේ සරණ යමු. දෙවනුව ධර්ම රත්නය සරණ යමු. තෙවනුව ආර්ය මහා සංඝ රත්නය සරණ යමු. දෙවනුවද තෙවනුවද බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමු. අපි සමාදන් වූ සීලය මුළු හදවතින්ම අදිෂ්ඨාන කරගනිමු. අද දිනයේද වැඩසටහන කරගෙන යාම සඳහා අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමු. අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගන්න හැම වෙලාවෙම අපේ හිතේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගනිමු. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගන්න ඕනේ උන්වහන්සේගේ රූපකාය තුලින්මයි. අනන්ත වූ බුදු ගුණය අපේ සිහියට නගා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ හිතේ රාග දේශ මෝහ කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරලයි තිබුණේ කියලා උන්වහන්සේගේ ගුණ කදම්බය සිහියට නගා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, සියලුම සත්වයෝ තරහ නැත්තන් වන බව, වෛර නැත්තන් වන බව, නිදුක් නිරෝගී වන බව, සුවපත් වන බව සිහි කරමින් තමන්ටත් අනිත් සියලුම සත්වයින්ටත් අපි අනන්ත වූ කරුණාව මෛත්‍රිය පතුරව ගන්න ඕනේ. ඊළඟට මේ කොටස් වලින් හැදුණු තමන්ගේම ශරීරයට හිත යොමු කරගන්න ඕනේ. මේ ශරීරය සතර ධාතුවකින් හැදිලා තියෙනවා. ඒ වගේම කොටස් 32කින් හැදිලා තියෙනවා. මේ බව අපි මතකයට නගා ගන්න ඕනේ. මේ කොටස් එකක්වත් වටිනාකමින් ගත්තොත් අභ්‍යන්තර බාහිරව කිසිම වෙනසක් නැහැ. අභ්‍යන්තරවත් බාහිරවත් තියෙන්නේ සතර මහා ධාතුවමයි. හැබැයි අපි අපේ ශරීරයේ සතර මහා ධාතුවට වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකමක් දුන්නත් මේ සතර ධාතුවම පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. මේ කොටස් සියල්ලම පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි කියලා අපි මොහොතක් සිහියට නගා ගන්න ඕනේ. ඒ වගේම අපේ මේ ජීවිතේ කුංචි කාලෙත් මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්, තරුණ කාලෙත් මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්, වයස්ගත වෙලත් මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. ඒ වගේම හතර ඉරියව්වෙදිම අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කුමන ලෙඩක් කුමන ව්‍යාධියකින් අපි මරණයට පත් වෙයිද කියලත් කියන්න බෑ. හැබැයි අපි අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා. ඒ බව අපි සිහි කරගනිමින් ජීවිතයේ අනියත බව, මරණයේ නියත බව සිහි කරගන්න ඕනේ. මේ ආකාරයට අපි චතුර් ආරක්ෂාවම අපි වටේට දාගන්න ඕනේ. දැන් බලන්නකෝ, හිත යම් පමණකට එක්තැන් වෙලා ඇති. හුස්ම රැල්ල දෙකක් හයියෙන් අරගෙන බලන්න, හුස්ම වැටෙනවද කියලා. ඒත් අපිට මේ ආකාරයෙන් හයියෙන් හුස්ම ගන්නකොට වෙහෙසක් දැනෙනවා. දැන් අපි අපේ කය ඍජු කරගනිමු. පර්යංකය නිවැරදිව පිහිටව ගනිමු.
ඊළඟට අපි මේ ස්වභාවිකව එහා මෙහා යන හුස්ම රැල්ල වෙහසක් නොගෙනම එහා මෙහා යන ආකාරය හොඳින් බලාගෙන ඉමු. මේ වගේ ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ලට ඇයි අපි අමතර වෙහසක් ගන්න? ඒ හුස්ම රැල්ල තුලම අපි හිත පිහිටව ගන්න. ආස්වාසය ප්‍රස්වාසය සිදුවන ආකාරය සැහැල්ලු මනසින් සැහැල්ලු කයකින් නිදහසේ බලාගෙන ඉන්න.
ස්වභාවික හුස්ම රැල්ල තුළම හිත පිහිටවන්න අපි උත්සාහ ගනිමු. හිත වෙන අරමුණු වල බොහෝසේ ගමන් කරයි. අපි නැවත අරමුණටම හිත ගෙන එන්න උත්සාහ කරමු.
බලන්න වෙනදට වඩා හුස්ම රැලි දෙක තුනක් ඔබට සිහියෙන් බලන් ඉන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි නිවනටයි ලං වෙන්නේ. දසමයෙන් දසමේ නිවනට ලං වෙන බව දැනගෙන සතුටු වෙන්න ඕනේ. වඩා වඩාත් සතුටු වෙන්න ඕනේ. අද දිනේ අපි මේ පර්යංග භාවනාවේ ඉන්නකොට අපේ හිත ඒ කියන්නේ නාම ධර්ම වෙනස් වුණා. හේතු ඇති විට ඇති වෙලා හේතු නැති විට නැති වෙලා ගියා. ඒ වගේම රූප ධර්මත් වෙනස් වුණා. හේතු ඇති විට ඇති වෙලා හේතු නැති විට නැති වෙලා ගියා. එහෙනම් ඇතිවීම නැතිවීම වශයෙන් පෙළෙන නිසා අනිත්‍යයි. අනිත්‍ය වූ සියලු දේම අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයට. අනිත්‍ය නම් දුක නම් එය අනාත්ම ස්වභාවයටම අයිති වෙනවා. මේ ආකාරයට අපි ත්‍රිලක්ෂණය සිහියට නගා ගනිමු. ඒ වගේම අපි අද දිනේ මේ රැස් කරගත්තා වූ කුසලය අප ගුරුදේවෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායිකවත් මානසිකවත් සුවපත් වේවා, පාරමී ධර්මයන් සම්පූර්ණ වේවා, පතන්නා වූ බෝධියකින් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයක් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සියලුම ලෝක පාලන, ශාසන පාලන, ආත්මාරක්ෂක, ඉෂ්ඨකාන්ත දෙවි දේවතාවුන්ට මේ පින් නිවනින් සැනසීමටම හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. සියලුම සත්වයින්ට නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ධර්මයේ හේතු වේ වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම මෙත් සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.